විශාල මාතෘකාවක ආරම්භක පාඩම. ඉතින් ඒ හින්දා ආරම්භක විදිහට මම කල්පනා කළා පොඩ්ඩක් වෙනස් විදිහට මේක පටන් ගන්න ගොඩක් රසවත් විදිහට. ඉතින් මේ පාඩම ආරම්භ තමයි නංගි මාලි ස්පෙක්ට්‍රොස්කෝපි. ඉතින් ස්පෙක්ට්‍රොස්කෝපි මොකද්ද කියලා කියලා දෙන්න කලින් ඒකත් එක්කම මම මුලින්ම ඔයගලන්ට පොඩි දෙයක් පෙන්නන්නම්. ඔව්. ඔයගලන්ට පේනවා ඇති මෙතන මං ගාව අනේද අණුවක් තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති කාබනික අණුවක් මං ගහනවා තියෙනවා. මොකද්ද මේ මේ තමයි මෝෆින් වල අණුව. ඉතින් ඔයගොල්ලෝ මෝෆින් කියවක මම මේ සමහරවිට අනිවාර්යෙන් බය වෙනවා වෙන්න පුළුවන්. නේද? මොකද මෝෆින් කියන්නේ ඇත්තටම වේදනානාශකයක් නේද ප්‍රධාන වේදනානාශකයක්. ඉතින් ඒ වුණාට ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ සමහරට අහලා ඇති ඒක ප්‍රධාන මත්ද්‍රව්‍යයක් විදිහට භාවිතා වෙනවා ලෝකයේ තුල. ඉතින් මම සරලව ඇත්තට මට මේකෙන් පෙන්නන්න අවශ්‍ය උනේ දැන් හිතන්න මේ තමයි මෝෆින් වල ව්‍යුහය. නේ ඔයගොල්ලෝ සමහරට අහලා ඇති මෝෆින් ගැන මම පොඩි විස්තරයක් කිව්වොත් එහෙම ඉක්මනටම පොපි ගහෙන් තමයි නංගි මල්ලි මේ පොපි බීජ වලින් තමයි මෝෆින් නිස්සරණ කරලා ගන්නෙ. ඒක තමයි මුලින්ම සාමාන්‍ය හොඳටම පියෝම ෆෝම් එකකින් නේ සම්පූර්ණ ශුද්ධ ෆෝම් එකකින් අරගෙන තියෙන natural product එකක් නේ. ඒ කියන්නේ ජීවයෙන් ගෙදරන ශාකයෙන් ගත්ත ප්‍රධානම පළමු වල හොඳටම isolate කරපුවා අපි කියනවා chemistry වලින් කියනවා නම් isolate කරනවා කියලා කරපු මේ අණු මේ සංයෝගය තමයි. ඉතින් හැබැයි ඕගලන්ට පේනවා ඉතින් මේ සංයෝගය දැක්කහම මෙයාගේ දැන් නේද වගේ මෙතන බෙන්සින් වල ලක් තියෙනවා. මෙතන තව මේ වගේ කාබනික වල තියෙනවා නයිට්‍රජන් තියෙනවා. ඉතින් කොහොමද නංගි මල්ලි ඔබලන්ට ප්‍රශ්නයක් වෙන්නේ මට උනත් ඇත්තටම ඉස්සරිනා හිතෙන දෙයක් තමයි කොහොමද මේ ව්‍යුහය හොයාගන්නේ කොහොමද මේ නයිට්‍රජන් මෙතන සම්බන්ධ වෙලා තියෙනවා CH3 එකක් මෙතන සම්බන්ධ වෙලා තියෙනවා මෙතන බෙන්සින් වලලක් තියෙනවා මෙතන OH එකක් දැන් ඔයගලන්ට පේනවාද දැන් මෙතන මේ නයිට්‍රජන් බන්ධනේ නේද මෙතන මේ කෙලවරේ කාබන්ගෙන් තමයි ඉස්සරහට මේ බන්ධනේ අවිලා තියෙන්නේ නේ ඉතින් මේක ලේසි කියන්නේ මේ කොහොමද දෙයනේ මෙන්න මේ වගේ ව්‍යුහයක් හොයාගන්නේ කියන එක හරි කොහොමද මේ වගේ ව්‍යුහයක් හොයාගන්නේ මේ ස්ට්‍රක්චර් එක හදන්නේ කොහොමද කියන එක හොයන්නේ කොහොමද මං හිතන්නේ ඔයගොල්ලෝ ඉස්සෙල්ලා දැක්කා වගේ නේද අපිට මේ වගේ පාටක් වෙනස් වෙනවා බලලා හරි නේ එහෙම නැත්නම් නේද අර වගේ පළතුරු සුවඳ හරි බලලා ඒ වගේ මොකක් හරි දෙයක් බලලා මම මේ ක්‍රම කිසිම දෙයක් හැලුවට ලක් කරනවා නෙමෙයි අනිවාර්යෙන් ඒව අපිට තියෙන්න ඕනේ ඔයගොල්ලෝ දන්නවනේ මොකක් හරි අපි පදනමක් ඇද්දී නේද ආරම්භක අවස්ථාව දිනවන ටික ටික තමයි අපි ඉස්සරහට යන්නේ ඉතින් ඒ වගේ මුලින්ම අපි අර වගේ පරීක්ෂණ වලින් හොයාගත්ත මේ ඇල්ඩිහයිඩයක්ද මේ හයිඩ්‍රොක්සිල් කාණ්ඩයක් තියෙනවද එහෙම නැත්නම් නේද කාබොක්සිලික් එකක් තියෙනවද එස්ටරයක්ද මෙයා ඒ වගේ දේවල් හොයාගත්තා. හැබැයි අපි කොහොමද මෙන්න මේ වගේ ස්ට්‍රක්චර් එකක් හොයාගන්නේ? ඉතින් අපි ගත්තාම මොකක් හරි කම්පවුන්ඩ් එකක ස්ට්‍රක්චර් එක හොයාගන්න එක තමයි මේ විදිහට අපේ ප්‍රධාන අරමුණක් වෙන්නේ අපේ කෙමිස්ට්‍රි වලදී. මොකද ඔයගොල්ලෝ දන්නවා දැන් මොකද දැන් සමහරවිට ඔයගොල්ලෝ ෆස්ට් ඉයර් වෙන්න පුළුවන්, සෙකන්ඩ් ඉයර් වෙන්න පුළුවන්, සමහරවිට කෙමිස්ට්‍රි රිසර්ච් එකක් ඒ හැරි ඉන්නවා වෙන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ ඇත්තටම ඉස්සරහට ගිහිල්ලා තියෙනවා සාමාන්‍යයෙන් රිසර්ච් එකක් වගේ කෙමිස්ට්‍රි වල කරනවා නම් ඔයගොල්ලෝ මේ වෙද්දී ඔයගලන්ට අවබෝධ වෙලා තියෙනවා නැත්නම් ස්පෙක්ට්‍රොස්කෝපි වලට ඉස්සරහට කරගෙන යනවා නම් ඔයගොල්ලෝ මේ වෙද්දී ඔයගලන්ට අවබෝධ වෙලා ඇති මේ ස්පෙක්ට්‍රොස්කෝපි වලින් තමයි අපි හොයන්නේ මේ කම්පවුන්ඩ් එකේ නේද? මෙතන CH3 එකක් තියෙනවා, මෙතන නයිට්‍රජන් එකක් තියෙනවා, නේද? මෙතන බෙන්සීන් වලලක් තියෙනවා. ඉතින් කොහොමද අන්න ඒ විදිහට ඒක හොයන්නේ කියලා තමයි මම මේ වීඩියෝ මාලාවේ කියාගෙන යන්නේ. ඉතින් නංගි මල්ලි මම මුලින්ම ඔයගලන්ට කියන්නම් මේ ස්පෙක්ට්‍රොස්කෝපි කියන එක. ඇත්තටම ගොඩක් කල් හොයාගෙන හොයාගත්ත දෙයක් නෙමෙයි නේද? මෑත ඉතිහාසයේ හොයාගත්ත දෙයක්. ඉතින් මම සරලව ඒකේ කතාව කිව්වොත් එහෙම දැන් මෝෆින් හොයාගෙන තියෙන්නේ නේ මෝෆින් අර මං කිව්ව විදිහට අයිසොලේට් කරලා තියෙන්නේ නංගි මල්ලි 1806 වගේ. ඒ කියන්නේ 1000 නේද? ඒ කියන්නේ ගොඩක් එකක් නේ සාමාන්‍ය අපි ගත්තොත් අද 2020. ඒ කියන්නේ අවුරුදු 220කට විතර කලින්. හැබැයි ඔයගොල්ලෝ දන්නවද මෙයාගේ ව්‍යුහය මේක තමයි තියෙන්නේ කියලා හොයාගන්න විද්‍යාඥයන්ට අවුරුදු 150ක් විතර ගියා. ඒ කියන්නේ සේරම දේවල් ටික හොයාගෙන මෙන්න මේක තමයි ස්ට්‍රක්චර් එක කියලා ගන්න අවුරුදු 200ක් විතර ගියා. සෝරි අවුරුදු 150ක් විතර ගියා. ඉතින් දැන් මේ හරිය සාමාන්‍ය 1900 මැද ගණන් වලදී වගේ තමයි ඔයගොල්ලෝ දන්නවා පෙනිසිලින් හොයාගත්තා. ඉතින් නේද පෙනිසිලින් කියන්නේ අපි දන්නවා ඒක අහම්බෙන් හොයාගත්ත සොයාගෙන ඉල්ලක්. හැබැයි ඒ නේද ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් විසින් ඒක නොබෙල් සයාගෙන් හම්බුණා. ඉතින් ඒ වුණාට ලෝකේ වෙනස් කරපු සොයාගැනීම් වලින් එක තමයි පෙනිසිලින් කියලා කියන්නේ. ඉතින් පෙනිසිලින් වලත් නයිට්‍රජන් එකක් තියෙනවා. ඔයගොල්ලෝ දැන් සංයෝගය පේනවත් ඇති පෙනිසිලින් වල පෙනිසිලින්. හැබැයි නම් ඒවලි පෙනිසිලින් වල දියුණු හොයාගන්න ලොකු කාලයක් ගිය නැහැ. මොකද ඒ වෙද්දි මේ ස්පෙක්ට්‍රොස්කෝපි මෙතඩ්ස් හොඳට දියුණු වෙලා තිබ්බා. ඉතින් මම මේ පාඩම් මාලාවෙන් බලාපොරොත්තු වෙන්නේ කොහොමද මේ ව්‍යුහය හොයන්නේ කියලා කියලා දෙන්න. ඉතින් මම ඊට කලින් තවත් නැත්නම් අතම තවටෙහි මම ඔයගලන්ට මේ මෝෆින් වල ඔයගලන් සරල වෙනවාද නේද? මෝෆින් වල මේ ස්පෙක්ට්‍රොස්කෝපි තමයි මම දාලා තියෙන්නේ. ඉතින් ඒ කියන ඔයගලන්ට අතම දැම්ම තේරෙන්නේ නැහැ කොහොමත්ම. ඉතින් ඒක අතම මේ සේරම ඔයගලන්ට හරියට තේරුම් අරගන්න තව නේද මාස කීපයක් යයි කියලා මම හිතනවා. මොකද වීඩියෝ මාලාව ටිකට ඉස්සරහට එන්න ඕනේ හින්දා. ඉතින් මුලින්ම අපි එනම් පොඩ්ඩක් බලමු ස්පෙක්ට්‍රොස්කෝපි වලට ආරම්භයක් වෙන්න කලින් මේ ඕගනික් හා ඉනෝගනික් කම්පවුන්ඩ් ගැන.